अवस्था योजना में गरु डायना गमगे मैतिनिया गरु सभापति तुमनी ඇත්තටම මේ කාලසැවී මේ යෝජනාව දැනට මේ රටේ තත්ත්වෙත් එක්ක ආර්ථික තත්ත්වෙත් එක්ක කාලෝචිතයි කියලා මා විශ්වාස කරනවා. කන්සා ශාකයේ ඖෂධීය හා වාණිජමය වටිනාකමක් ඇති භෝගයක් වුවද අධිරාජ්‍යවාදීන් කන්සා වගාව තහනම් කිරීමත් සමග අදවන විටත් එම තානමේ වෙනසක් සිදුව නැත. එසේ වුවද ලෝකයේ බොහෝ රටවල් කන්සා අපනායනයේ භෝගයක් ලෙස වගා කරමින් අතිවිශාල ආදායමක් උපයා ගන්නා අතර ඖෂධවලට අමතර කන්සා ශාකයේ විවිධ කොටස් යොදා ගනිමින් සිදු කරන නිෂ්පාදන හරහාද සැලකිය යුතු ආදායමක් උත්පාදනය කරයි. යුරෝපීය ආයෝජන බැංකුව ගෝලීය කන්සා වෙළඳපොළ 10%කින් ඉහළ යන බවට පුරෝකථනය කර ඇති අතර 2027 වසර වන විට එම වෙළඳපොළෙහි වටිනාකම ඩොලර් බිලියන 140ක් බවට එස්ටිමේන්තු කොට ඇත. අපේ රටේ තිබෙන කාලගුණ දේශගුණ තත්ත්වයක් පිහිටීමත් බගාව සඳහා රසායනික පොහොර සහ ජලය අවශ්‍යතාව අවම වීමත් වන සතුන්ගේ සහ දිලීර වලින් සිදුවන බලපෑම් අවම වීමත් කෙරෙහි අප සැලකිල්ල යොමු කළ යුතුයවේ. මේ නිසා ත්‍රිලෝක විජයපත්‍ර ලෙස හඳුන්වන කන්සා ශාකයේ ඖෂධීය සහ අපනායන භෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු සභාපතිතුමනි, මම මේ කන්සා වගාව ගැන මීට ඉස්සෙල්ලත් මේ ගරු පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ගෙනාවා. මේ කන්සා වගාව ඇත්තටම රටේ අපි අද දකින කනගාටුදායක තත්ත්වයක් තමයි. කන්සා නීතිගත කරලා නැති මොහතක වුණත් මේක වගා වගා කරන කොටසක් ඉන්නවා මේ ගවියෝ. ඒක මේ වෙලාවේ අපි දකිනවා මේ මාධ්‍ය තුලින් මේ පොලිසියෙන් මේක ගිනි තියලා විනාශ කරලා දානවා. මේක මහා ජාතික අපරාධයක්. මේ වගේ වටිනාකමක් තියෙන වාණිජමය භෝගයක් හැටියට රට තුල මේ දීලා තියෙන සම්පත පාවිච්චි කර හැකි අවස්ථාවක මොහතක මේ වගේ දේවල් මේවා ගිනි තියලා විනාශ කිරීම දකින්නකොට ඇත්තටම අපිට පිට රටවල් වල ඉන්න මිනිස්සුන් hina වෙනවා. හේතුව මේක අපි මේ විනාශ කරන්නේ ඩොලර් අඩුම ගානේ මේක නීතිගත කරන තැනට ගේනකම් හරි මේක කපාගෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවට දීලා මේක අපේ ඖෂධ වලට පාවිච්චි කරන්නට ගන්න පුළුවන්. එහින මම ඇත්තටම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට ගරු පොලිස් මහජන ආරක්ෂාව පිළිබඳ අපේ පොලිස් අමතිතුමාට මේ පොලිසියට මේක නවත්තන්න කියන්න. මේ විනාශය කරන්න එපා. මේක කපාගෙන මේක ආයුර්වේදයට දීලා මේක අපේ ආයුර්වේදෙන් අද ගේනවා ඉන්දියාවේ ඉඳලා කන්සා. හැම ආයුර්වේද ඖෂධීකම වගේම කන්සා පාවිච්චි කරනවා. මේක විනාශ කරනවා අපේ ඇස්පනා පිටම. ඊට පස්සේ දෙකයි ගරු මහත්මිය විනාශ කරලා මේක නැවතත් අපි රටට ආනයනය කරනවා ඉන්දියාවෙන්. මේකේ වටිනාකම ඩොලර් මෙච්චර බිලියන ගානක වටිනාකමක් තියෙනවා ඊළඟ දශකයේ ඇතුළත. මේක වටිනාකම අපිට හිතා ගන්න බෑ. අපිට ඕන මේකෙන් කොටසයි. මේක දැනටත් චීනයේ විශාල වශයෙන් වගා කරලා ඖෂධීය හැටියට පිටරටවල් වලට යවනවා. මේක අපේ අල්ලපු රට ඉන්දියාව පටන් ගැනීමට નિયමිතයි. ඒ හින්දා අපි මේකට මේ නීතිය සම්පාදනය කළ හරියට මේක නීතිගත කළ රජයේ අනුග්‍රහයෙන් මේක අපනයනය සඳහා මම යෝජනා කරනවා. මේ රටට ඩොලර් ගෙන මේ ක්‍රමයක් මේක අපේ රටේ අද ආර්ථික තත්ත්වය විදේශ විනිමය මේ පහත වැටිලා තියෙන තත්ත්වය මේ වෙලාවේ මේක අපිට පුළුවන් ඩොලර් වලට හරව ගන්න. අපිට ලැබිලා තියෙන සම්පතක් මේ රටේ මේකෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ විතරක් වසරකට ඩොලර් බිලියන 11ක ආදායමක් ලැබෙනවා මේ ශාකයෙන්. මේ ශාකයෙන් කරන්න බැරි දෙයක් නැහැ. මේ ශාකයෙන් නැව්වදින කඹ හදන තරම් මේ ශක්තිමත් භෝගයක් මේක ශාකයක්. අනිත් එක තමයි මේකේ වගාව වසරකට 3 වතාවක් මේක ඇස්වැන්න නෙලා ගන්න පුළුවන්. අපිට මේකට දිලීර රෝග හැදෙන්නේ නැහැ. මේකට අලින්ගෙන් ප්‍රශ්න නැහැ. අලි මිනිස් ගැටුම් ඇති වෙන්නේ නැහැ මේකට. මොකද අලි කැමති නැහැ මේ කන්සා පැලේට. ඒ වගේම පොහොර වතුර මේකට මේ තරම් ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හින්දා මම යෝජනා කරනවා මේ රට තුලට
මේක පාවිච්චි කරන්න මේ සම්පත් උඩ වාඩි වෙලා සම්පත් විනාශ කරගෙන අපි හිඟන තත්ත්වයටපත් වෙලා රට රටවල් වලින් ණය වෙලා අපේ අනාගත පරපුරවල් අපිට ශාප කරන තැනට ගේන්න මේ රට තව දුරටත් මේ විදිහට යන්න බෑ ඒක හින්දා මම යෝජනා කරනවා මේක නීතිගත කරලා මේක අපේ රටට විදේශ විනිමය ලබා ගන්න හැටියට මම මේ සභාවෙන් සහ අපේ ගතිගරු ජනාධිපතිතුමාගෙන් මුදල් ඇමතිතුමාගෙන් සහ අපේ ගරු අගමැතිතුමාගෙන් මේ සියලු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය යෝජනා විස්තර කිරීම ගරු සාන්ත බණ්ඩාර මැතිතුමා මිනිත්තු 3යි මුලස්සනාර උඩ ගරු මන්ත්‍රීතුමනි ඩයනා ගමගේ ගරු මන්ත්‍රීතුමිය විසින් ගෙන එන යෝජනාව මා විසින් ස්ථීර කරනවා एड़े हेतु तमाई कंसा औषधीय साख्या विशेषम इतिहास गत्ताम विदेशिकया नपेराट आक्रमण कराट पासे औंट विविध अवस्थावल अपे श्रीलांकिक पुज्जलीनेक कुमन देकट गियात शक्ति संपन्न भावेन एआय परया अपे आयत इद्रेड यांड पुलवांकम लेबिला दिवेन औंट परीक्षण करला दिबेनवा मे श्रीलांकिकेन्ट नेत्त सिंगल जातियट मेत्तर शरीरतुल जवयक् शक्तियक् वर्धने वेन्ड हेतु कारण मनोदिके एक पत्तिकिन् अपे अय होंदट वेड करा वत्ते पिटिये एवगेम वगावन् कटियुतु करा एवगेम मे कंस साके समहर अय वेरदि विधियट नेमेयि औषधीय विधियट प्रयोजनयक् गन्न कटियुतु करला तिबेना मेक हंदुनगत् अय විශේෂයෙන්ම මේ සිංහලයන්ගේ එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තිය දුර්වල කිරීම සඳහා වහාම විදේශීය මත්පැන් මේ රටට ගෙන එන්නත් ඒ වගේම අභින්නනි විවිධ ඊට වඩා මද්දව්‍ය දේවල් මේ රටට ගෙනවිලා අපේ ශ්‍රී ලාංකික ජනයා තුළ ශරීර ශක්තිය හීන කිරීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරා. තාම නිතර කාලයක් තියෙනවා. ඒ තමයි මේ කංශ සාකය සම්පූර්ණයෙන්ම තහනම් සාකයක් බවට පත් කරමින් ආඥා පනතක් සම්මත කරන්න කටයුතු කරලා විශේෂයෙන්ම ඒ ආපු ගමනේදී අපට ආර්ථික මේ වශයෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බ සහ ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගන්න තිබ්බ සාකයක් අපේ තහනමට ලක් වූ සාකයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ නිසා මේක කවුරුත් වරදවා වටහා ගැනීමට සුසු නැහැ. අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ කංසා දුම් හැටියට පානය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට අපි හැම විටම විරුද්ධයි. ඒ සම්බන්ධව බොහොම පැහැදිලිව කියනවා ඒ කාරණයට අපි විරුද්ධයි අපනයන මේ ඖෂධීය සාකයේ අපනයනය කිරීම තුලින් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සාකයන කරමන්තුමා විශාල එක අංගයක් නෙමෙයි අංශ ගණනාවක් දැන් බලන්න ගරු මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි අපේ රටට අපේ රටේ ආයුර්වේද අවශ්‍යතාවයන් වෙනුවෙන් පිට රටින් කංශ කරන ගරු මන්ත්‍රීතුමා අපේ රටේ ඩොලර් දීලා පිටරටින් කංශ ගේනවා අපේ මේ කංශ ටික ගිනි තියලා දාලා. ඉතින් ඒ නිසා දැනට පවතින නීතිය අනුව අපිට පොලිසියට කාටවත් වරදක් කියන්න බෑ. මේක අපි මේ ස්ථානයේ කතා කරා කියලා මේක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. මේ ගෙනාපු යෝජනාව අද සම්මත වෙනවා වගේම මම හිතන්නේ ආයුර්වේද ඒ දේශීය වෛද්‍ය විෂය බාර අමාත්‍යතුමා ඉදිරි කාලය තුලදී පනතක් ගෙනල්ලා අපේ රටේ පාවිච්චියට නෙමෙයි අපනයනය කරලා අපිට විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණින් අවසන් කරන්න මේ ඇඩ්‍රස් පිළිවෙල ඉදිරියට ගෙන යමු කියන ගෞරවණීය ඉල්ලීම මේ අවස්ථාවේදී කරන්න කැමතියි. බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි, ගරු රෝහණ දිසානායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා. සුනේ ගරු මන්ත්‍රීතුමනි, ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය ගරු ගෙනා යෝජනාව මම හිතන්නේ ශාන්ත බණ්ඩාර මැතිතුමා ඒ පිළිබඳව කරුණු කාරණා රහසක් සඳහන් කළා. විශේෂයෙන් සුදු අධිරාජ්‍යවාදීන් එතුමා කිව්වා වගේ 1818 කැරලි යුගවලදී අපිට මහා හයියක් දුන්නේ මේ සාකය යම් ආකාරයක ඖෂධීය සාකයක්. මේ ඖෂධීය සාකය නිසා අපිට සර්ව ලෝක විජය පත්‍ර කියලා කියන ආහාර ජීර්ණයට මාංශ මාංශ වස් මාංශ පිනකොට ඒ වගේම සූප විද්‍යාවට කායික ශාරීරික සුවතාවයට වාජීකරණයට අජීර්ණ රෝග සඳහා ශාරීරික උත්තේජන යුද්ධයේදී පාවිච්චි කළ බවයි අපේ සෙබළුන් ඒපදී විශේෂයෙන් බලන වගේ තැන්වලදී කඩු ගන්නා වගේ තැන්වලදී රෑ ඉදි වෙනකන් ඇහැරලා ඉන්නකොට යම් ආකාරයක මේ ශක්තිය නිසා තමයි ආරක්ෂක කාලයක් තියෙනවා දෙන්න ඒ වගේම උඩරට නැටුම් කලාව වගේ තැන්වලදී මේ
इधर आप तिब अंधंपुर सतंग अंगंपुर तहनांक मे गंजा कंस तहनांक इवा तहनांक ओन पिटाट देवलपड़ी नाव ऐस के नाव हस हसीस्के नाव मरजुआना के नाव एव तम इवन विनाश हब कंस साके गर्व मूलस्थान मंत्री तुम्हें अट देशीय आर्थिक बहुत देवल कटी मम एक किलाने मेक नीतिगत करला මේක රාජ්‍යාංශ මේක යොදවගෙන මේකට නීති පද්ධතියක් ඇති කරලා කාලය අවසන් කරන කරුණ තමයි මේක ඉස්සරහට ගෙනියන්න මේ මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමේ කිව්වා වගේ කටයුතු කරන්න කියන කිල්ලගෙන මම හිතන්නේ මේ රට අද තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්නත් මේක 100% ගානක හේතුවක් වේවි කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු සුදස්සන දෙනිපිටිය මැතිතුමා ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා ගරු මූලාසුනාරුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඩයනා ගමගේ මැතිනිය ගෙනාව යෝජනාව इतम हुद योजना वक्रटट विदेश विनिमय लागंड पुलवांग विदेश विनिमय लभ्यन हुद योजना वक इतमी कांता क्वेश्चन अपेरटे आकल नस्करांडो अभी कौर मे योजना वगिना वना अभीट विनत् विनत्वल की नमू इतमेना मेक रटट बेदगत योजना वाणी सैताम बेदगत योजना मुखद मेविला डॉलर्स एकट उत्तम योजना वा पारंपरिक बेतक मेक मम प्रोफेसर पी एल मारसिंह ते कथाकें टिकट कालीनो तुम क्यूत मेक करांड पुलवाण मेक करांड उत्साह करा नमूत विदेश कुमंत्रण मेकट बलपाण मेक करांड दिन इकट के हेतु अक्तम एक मंगिता ताम वेदगत योजना अभी आयुर्वेदेट मुदाल केवल कोटिगानक गेन वकान सा आयुर्वेद मुदाल केवल कोटिगान कंस गेन मेहट अभी कैनबी सैटी सैटी वकील तम मेकिया अपेरटे हेदन विनाश करना एक सत्तू हानिकरानेता मेक एक्सपोर्ट करान पुलवांग विद्य हदागण अभी सीलम नीति अरगेन नीति एक् नीतिगत कर लि मे आयुर्वेद अमातुमा मेतन इन उपतुमाट पुलवांग एक करांडे मे एस एन एक्सट्राट कल ऑइल गण पुलवांग एक संयोग दिखाट गण पुलवांग मे ऑइल अरगन अभी एक्सपोर्ट करान पुलवांग मेम आप हर हदागन पुलवा आयुर्वेद निष्पादन वाले यदागंड मूलासन मंत्री पेरणी शिष्टाचार वाले मेक पावित शुद्ध मेक नवत्व अपे तीन हय्य दुला मुखद मे हय्य श्रीलंक तीन हय्य के शुद्ध मेक विनाश शुद्ध की नीति ताम क्रियात्मक तत्व पत्कारी शुद्ध इतक लंका ओण तनको काश्मीर हेदन इंडिया एमना मेके लंका ओण तनक ओण हेदन निशा अभी මේක නීතියක් සහිතව නීතිගතව නීති ක්‍රියාත්මක වෙන විදියට නීතිගත කරලා මේක ක්‍රියාත්මක කරනවා නම් අපිට විශාල විදේශ විනිමයක් අරගෙන අපිට මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන් හොඳ ආදායමක් ලබන්න පුළුවන් ඒ නිසා මේක අපි අනුමත කරනවා ඔබතුමිය ගෙනාව යෝජනාව ප්‍රොමිසිතේ ගරු මන්ත්‍රීතුමා ගරු මුදිතාදී සජමත්තුමා ඔබතුමියට මිනිත්තු 2ක කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමනි අද දවසේ අපේ डायना गरु डायना मंत्री तुम ये गिनाव योजनावट मटत अवस्था वाकले भी में संबंधो मामा सत्रु वेनवा स्तुति वंत वेनवा ऐसे टेम कांसा वगाव आयुर्वेद बेहद पहलायतिया औषधीय गुणयात्यन पहलायतिया वशेन अभी दान नमा देशीय वशेन हा अंतर्जातिक वशेन इतामत वटिना शाक्या एवगेम लंका विता बहुल वेदन शाक्या मेक पोहर भावित किरियमिगिन थोरव इताम यसट वेडेन मेम शाके देनट अपेरटे बेहेत औषधयक वगेम विनत मंत्रव्यक लेसत भाविता करनवा मम मे कियन्ने कांसा सुरु टीरीम वगे नेमे कलयुतु कियन एक नेमे मेवा नियामनयक करने करला अमिनित्तुक कालयक तिनु करवा लभ्ययुतुई कियलाई मम योजना करन्ने प्रादेशीय वशयेन वबागत हेकि मेम शाके नियामन कटियुतु ग्राम लिंदारी मार्गेन कल हेकि बबाई मागे अदहस गरु मन्त्रीतुमनि अपे रटे आयुर्वेद क्षेत्रे देशीय वैद्य क्षेत्रे अदवन विट विशाल जीवनवक् लबा तिबेनवा एनिसा मनोयेक देशीय औषध वर्ग अपे रट तुल अपनायने एवगेम देशीय वशयेन भाविता क्रिमिन विशाल प्रवणताव्या कति विलातीना विशेषेन अपनायनेट इलक्क करगत देशीय औषध वलट वडा वेडीडा प्रस्तावक सपयान्न कटियुतु कर तिबेनवा गरु मंत्रीतुमनि एवगेम अपि हिरवेला तिबेन सांप्रदायिक नीति रीति रामुलट विशेषेन यटत् विद्युत पालिकेन विसिन अपे औषधयक् एक पैतकिन तहनाम करने अबुआ इतिं अपिला सितिने औषधीय कांस मगि विशेषेन पीलिका रोग सुवकिरीम इस्राय रोग सुवकिरीम मंद मानसिकत्य
භාවය අඩු කිරීම වේදනා නාශකයක් ඒ වගේම රූපලාවන්‍ය සඳහාද භාවිතා කරනවා අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි ආහාරයක් වශයෙන් මස් මාංශ වලට මේක භාවිතා කරනවා ඉතින් අපි ගරු රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු මාස 3ක් ඇතුළත අපනයන සඳහා පමණක් අමගමනී නීති රීති පාර්ලිමේන්තුවට ඉදපත් කිරීමට අදහස් කරන බව එතුමා කියලා තියෙනවා ඉතින් අපි එතුමාගෙන් බොහොම ස්තුති කරමු මන්ත්‍රීතුමනි මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත කරමු මුසාරත් මන්ත්‍රීතුමා ගරු එච් නන්දසේන මැතිතුමා මිනිත්තු 2 කාලයක් ඔබතුමාට තියෙනවා ගරු මන්ත්‍රීතුමනි කංශා කියනකොටම හැම කෙනෙකු ජන විඥාණයට එන්නේ සුරුට්ටුවක් ඔතලා මේ උරණ දුන් උරණ අහිතක සෞඛ්‍යයට අහිතකර දෙයක් ඇතිට ඇත්තටම දුම් බීම සෞඛ්‍යයට අහිතකරයි කියන කිසිම තර්කයක් නැහැ නමුත් දුම් බීම කියන කාරණේ නෙමෙයි කංශා වල තියෙන වටිනාම දේ අපි අද අපේ රටේ තියෙන ආයුර්වේද වේදකමට ඒ වගේම පාරම්පරික වෛද්‍ය ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි සිංහල පාරම්පරික හෙළ වේදකම දෙමළ පාරම්පරික සිද්ධි වේදකම මුස්ලිම් පාරම්පරික යුනානි වේදකම මේ වෛද්‍ය ක්‍රම තුනටම තුනන සියලු වයස් කාණ්ඩ වලට රෝග සඳහා ඖෂධ 1000කට වැඩිය නිෂ්පාදනය කරන්න ගන්න ඖෂධයක් තමයි මේ කංශා කියන්නේ. හැබැයි කංශා ලබා ගැනීමේදී කංශා ගැනීමට අවශ්‍යතාවයේ තියෙන්නේ ප්‍රමිතියට වේලපු කංශා. එහෙම නැත්නම් අමු කංශා අමු ඖෂධයක් හැටියට ප්‍රමිතියට වේලනලා ඖෂධයක් හැටියට මිනිත්තු කාලයක් තියෙනවා මේ කංශා ලබා ගන්න ඕනක. දැනට කංශා ලබා ගන්න අන්තරකාරී ඖෂධ පාලක මණ්ඩලය හරහා ඒ මණ්ඩලයේ මේ කංශා විතරම කංශා අබින් බනෝසීල රංහිරියල් වගේ ඖෂධ වර්ග ඒ ආයතන හරහා තමයි දාහරින්නේ. उदाहरण प्रमाण अपे वैद्यवरुट किसी प्रमाण अवश्य प्रमाण निमाकार अनिवार्यली कंसा लागंड प्रमितिन तुम खतर वेल कंसा एम अमु कंसा लागंड मे वैद्यवर क्रम एंड विधिमत्ट पालने आकार रज पालने आकार वैद्यवर वगाकर वस्ताव नीति हदल दिंडूर आयतर क्रम हदल दिंडूर ये वगाकर क्रम हदागत्तो अपट पुलवांकवा मे सिंगल वैद्य सिंगल सिंगल पारंपरिक वैद्य आयुर्वेद वैद्य क्रम हतरटम මේ අවශ්‍ය ලබා ගන්න පුළුවන් කම තියෙනවා. අතිරික්තයක් දෙන හරි අපේ මන්ත විනාඩියක් මට අතිරික්තයක් තියෙනවා නම් නිෂ්පාදනය කරනවා. හැබැයි මේ රාජ්‍යයේ සම්පූර්ණ අනුග්‍රහය ඇති ආරක්ෂාව ඇතිව අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. දේවල් දුම්පානය සදා යෙදෙන්නේ නැති විදිහට අපිට ඩයනා මන්ත්‍රී කිව්වා වගේ මේ විදේශ මේ පෙරරටේ විකුණලා විදේශ විනෝපය ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අත්‍තරම හොඳයි. ඒත් අනිවාර්යයෙන්ම සිංහල වෛද්‍යවරුන් සදා අවස්ථාව ලබා දෙන්න කියලා जेसेम डायना गमगे मेथिनियपत्र योजनावट एत पूर्ण सहयोग लादमी और दुर्दाह घट इतदी चीन अभी जानवा कैनबी सेव्वा के विद्यात्मक नामेन अलताई कंदुट इंतम मंगिता मे साके मुलिम हमुन्नी दी अपेरट गे अपेरटरा मे खंसा साके अविल्ला ඒ හරහා විශාල වැඩකොටසක් මං හිතන්නේ අපේ රටේ ජනතාවට අත්පත් කරගන්නට හැකියාව ලැබුණා ඒ කාලේ. සුද්දාන්ගේ පැමිණීමත් සමග මං හිතන්නේ මේ තිබිච්ච සියලුම ක්‍රමවේදයන් අහිමි වෙලා ගිහිල්ලා අපි හැම ගෙදරකම ඇත්තටම කංශා පාවිතා කරා. හැම ව්‍යංජනයකට අපි දැම්මා. මම දුම් ගිරීම සම්බන්ධව මම කතා කරන්නේ. හැබැයි මේක අපනෑන්ට වගේම කරු ඇමතුමනි මේ සඳහා අවස්ථාව ලබා දෙන්න ඕනේ. එදා තිබිච්ච පැරණි ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මේක මේ අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය විදිහට ආයුර්වේදයට වගේම ගෙවල්වලට අපිට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම කංශා ගත්තොත් එහෙම කංශා වලින් තියෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. කංශා ඇට වලින් තෙල් සහ පිටි ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා කඳෙන් ගන්න පුළුවන් නූල්, අණු, කඹ, රෙදි, කැන්වස්, හෙම්පර්ස්, ප්ලාස්ටික් වගේ හදා දේවල් හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චිප්ස් බෝඩ් වර්ග, කොම්පෝස්ට් පොහොර විදිහට පාවිච්චි කරන ගොඩනැගිලි ශේෂ්ඨයේ වැලි වලට ආදේශකයක් විදිහට මේක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම හිතනවා විශාල ප්‍රයෝජනක් තියෙන සාකයක්. ඉතින් මේ වගේ මේකේ ඉතිහාසය ගත්තොත් එහෙම ඉතිහාසයේ මම අපි මම අවසන් කරන කාලය අවසන් 1882 සැමුවෙල් බිල් නැමැති ලේඛක චීන භාෂාවෙන් පොතක් ලියනවා පොසිෂන් ඔෆ් කින් කියන නැමැති කෘතිය. ඒක පරිවර්තනය කරනවා ඉංග්‍රීසියට life of බුද්ධා කියලා නමින් ඒ ඉංග්‍රීසි පරිවර්තන කෘතියේ තියෙන ආකාරයට
බුදුන් වහන්සේත් එක දිනකට කංස ඇටය බැගින් වැළඳුවා කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. තියෙනවා අපි දන්නවා. අවසන් කරන් ගත්තත් එහෙම මේක ඇත්තටම විශාල ප්‍රයෝජනයක් වෙන සාකක කෙනෙක් කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් මේ ගැන යලිත් වතාවක් කල්පනා කරලා බලලා මේකට අවශ්‍ය මම හිතන්නේ නීතිමය රාමුව නීති ක්‍රමවේදයේ සකස් කරලා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීමක් කරමින් අවස්ථාවාදීන් සම්බන්ධ ස්තුතිවන්ත වෙමි. බොහොම ස්තුති කරමන් තුමා ගරු ප්‍රේමනාත්සි දොළවත්ව මෙතුමා ඔබතුමා මිනිත්තු එකමාරකින් විතර කාලය අවසන් කරා. කන්සා සාමාන්‍යයෙන් බැලුවහම අපේ රටේ අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ටවත් අවශ්‍ය ප්‍රමාණයට අපිට නිබඳව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කාර්යය බැලුවහම අපි කෝටි ගාණක් මුදල් පිටරටට අපි නිරපරාදේ වැය කරනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රමාණය අපි වගා කිරීමට අමතරව අද අපි මේ ඩොලර් හිගියත් එක්කම අපි කොහොමද නව ලෝකයේ තුල ඉස්සරහට යන්නේ කියන කාරණේ නව ආකාරයට හිතුනේ නැත්නම් අපි එකතන පළවෙනි ජාතියක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සීමා මායිම් මේ තියෙනවා අපි කඩලා බිඳලා දාලා රටක් හැටියට කොහොමද වගාවෙන් ඉදිරියට යන්නේ කියන කාරණේ අපි හමුවේ තියෙනවා. සාමාන්‍යයෙන් ගුණාත්මක භාවයෙන් යුත් ඖෂධීය කංශ මගින් පිළිකා රෝග ස්නායු රෝග සුව කිරීම මන්ද මානසිකත්වයේ රෝග තත්ත්වයේ අඩු කිරීම වගේ කාරණා සිද්ධ වෙනවා. යටත් විසිත හමුවේ තමයි මේ කාලේ යටත් විසිත පාලන හමුවේ තමයි මේක තහනම් කරේ. දැන් අද වෙනකොට ඉන්දියාව වියට්නාමය හා අප්‍රිකා රටවල් ලෝක කංශා වෙළඳපොළ ආක්‍රමණය කරලා තියෙනවා. උතුරු හා දකුණු ඇමරිකා රටවල් අපි දන්නවා කංශ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. වෛද්‍ය අරමුණු සඳහා කංශ භාවිතයේ වේගවත් වීම හේතුවෙන් ලෝකී රටවල් කීපයකම අද අවසන් කරන් කරුවන් කංශ වගාව නීතිගත කරලා තියෙනවා. 2028 වෙනකොට ලෝකේ නීතිමය කංශා වෙළඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියන 91.5ක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍යතාවයක් සිද්ධ වෙනවා අපි ලෝකෙ දිනන්න නම් මේ වෙළඳපොළ අල්ලගන්න මේ අවශ්‍ය නීතිමය වැටකඩලු කඩලා බිඳලා දාලා නව ක්‍රමයකට යන්න අවශ්‍යතාවය අපි තීරණය කරනවා. බොහොම ස්තුති කරුවන්. බොහොම ස්තුති කරුවන්. ගරු සුදත් මංජුල ගරු මන්ත්‍රීතුමා මිනිත්තුක කාලයක් ඔබතුමාට තියෙනවා. ලුස්නේ ගරු මන්ත්‍රීතුමනි ඖෂධීය වශයෙන්ුත් ආහාරමය වශයෙන්ුත් විවිධ වාණිජමය වශයෙන්ුත් සුවිශේෂීම වටිනාකමක් තියෙන කංසා හිම නැත්තම් ත්‍රිලෝක විජයපත්‍රා කියන මේ ඖෂධීය ශාකය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් තහනම් කරේ ඇයි කියන එක අද වෙනකන්වත් විවිධ කොමිෂන් සභාපත් කරනවා විවිධ කමිටු පත් කරනවා ඇයි මේ ඖෂධීය ශාකය තහනම් කරේ කියන එක පිළිබඳ අපේ රටේ තාමත් ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා පුළුල් අධ්‍යයනයක් කරලා නැහැ. හැබැයි මේ සඳහා පුළුල් අධ්‍යයනයක් කළ යුතුයිම. මේ රටේ සිංහල එහෙම නැත්නම් හෙළයගේ කායික ශක්තිය, නිරෝගීකම, ඥාණය, ශික්ෂණය මේ සියල්ලටම මේ සුවිශේෂී ඖෂධීය ශාකයේ ගුණය බලපාලා තියෙනවා. ඒ නිසා මේ ඖෂධීය ශාකය මේ තහනම් කරන්න ප්‍රධානම හේතුනේ ඒ සියලු ශක්තියින් විනාශ කරලා අපේ රටේ ජනතාව විනාශ කරන්න බටහිර විනත් මත්ද්‍රව්‍ය අපේ ජනතාවගේ ශරීර ගත කරලා ජනතාව විනාශ කරන්න කරපු වැඩපිළිවෙළක්. ඒ නිසා මම ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත වෙමින් ගරු අමාත්‍යතුමනි මේ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ඒ ඖෂධීය ගුණය අපේ දේශීය ජනතාවට ලබා දෙන ගමන් අපනයනය තුල ඩොලර් උපයන්න පුළුවන් විශේෂී ශාකයට අවස්ථාව සලසන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුති කරමන්තු. ගරු ජානක වක්කුඹර මැතිතුම ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා. ගරු මුල්සනේ මන්තුමනි ඩයනා ගමගේ මන්තුමිය ගෙනපු මේ යෝජනාව අපේ රටේ මේ කංශා වගා කරන්න ඒ වගේම ආයුර්වේදයේ අදටත් ආයුර්වේදයට අපි ඉන්දියාවෙන් ගෙන්නනවා ඒ වගේම අපේ ගම්වල ඉන්න ආයුර්වේද වෛද්‍යවරුන්ටත් බලපත්‍ර දීලා තියෙනවා ළඟ තබා ගන්නත් ඒ ගේන තැන් වලින් එතකොට අපි අහලා තියෙන්නේ लोके होंदम कांसा वेवे अपे रटे केरा कोट मेक गेन विशाल मुदलाख्यान एक अपीट अपनयन सदा यमुकर पुलवाण लुको आदाय रटट लगा पुलवांकन एक मे पीली बंदव बलनवा मेक वगाकर पुलवाण मे नीति एक अपीट कोहमद मेक करा पुलवां අපනයන ආදායම් වැඩි කරගන්න මගේ අමාත්‍යංශෙත් තමයි තියෙන්නේ අපනයන කුසිභෝග. ඒක අපනයන කුසිභෝගයක් හැටියට හමුදාව එක්ක එකතු වෙලා රජයේ මැදිහත් වීම තුළ වගා කරලා අපේ ආයුර්වේද සස්තාවට අවශ්‍ය ප්‍රමාණය ලබලා දීලා ඉතුරු ප්‍රමාණය රට යවලා මේ රටට මුදල් ගේන්න ක්‍රමවේදයක් තියෙනවා නම් අපි ඒ ගැන බලනවා. බුදුමියගේ යෝජනාව හොඳයි.
මේවට ගොඩක් අය යම් යම් බයක් තියනවා මේවා ගේන්න ලෝකේ ගොඩක් රටවල් වල දැන් අවසරයක් දීලා මේ වගා කටයුතු කරනවා ඉතින් අපේ රටේ හොඳම කංශ වැවෙන්නේ අපේ රටේ කියලා කියලා තියෙනවා ඒ නිසා මම බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී මේ අවශ්‍ය කරන නීති හදලා හමුදාව මැදිහත් වෙලා හමුදාවත් එක්ක එකට කටයුතු කළා ඒක වගාවක් හැටියට කළා මේක අත්දැක බැලීමක් හරි කළා රට යවන්න ඒක නිසා මේ යෝජනාවට මගේ අමාත්‍යංශය පැත්තෙන් කරන්න පුළුවන් කටයුතු අපි ඉදිරි කාලෙදී මේ රටේ තියෙන නීති පද්ධතියත් ඒ වගේම අපේ රටේ තියෙන මේ ආගම් අපි මේ සියල්ලම බලලා මේ ඖෂධීය ශාකයක් හැටියට ඒකට යමක් කරන්න පුළුවන් නම් ඒක කරන්න අවශ්‍ය කටයුතු කරනවා බොහොම ස්තුති කරු අමාත්‍යතුමනි කරු සිතිරි ජයකොඩි කරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා මුලස්නි ගරු සභාපතිතුමනි විශේෂයෙන් ඩයින ගමගේ මන්ත්‍රීතුමී ප්‍රධාන සියලුම දෙනාට අපේ ආදරේ ගෞරව ස්තුතිය පළ කරනවා වගේම අපේ එකඟතාවය පළ කරනවා අපිට මේ රාජ්‍ය අමාත්‍යංශය අතිගරු ජනාධිපතිතුමා ලබා දීමත් එක්කම අපි විමසා බැලුවා කංශය ඇතුළේ මෙවැනි දේශීය ඖෂධ වලට ඇති කරලා තියෙන සීමාවන් මොනවද කියලා එනු අපිට පෙනී ගියා විස වර්ග අබින් අන්තරාදායක ආඥාපන්ත 90 කැනබීස් සටීවා එල් ඖෂධීය ශාකය කංශා ශාකය වගා කිරීම ආනයනය කිරීම අපනයනය කිරීම විකිණීම සන්තකයේ තබා ගැනීම තහනම් කරලා තියෙනවා මේ වන විට විශේෂයෙන්ම අපේ රටට කිසිම දවසක කංශා ආනයනය කර නැත ඒ සඳහා ඩොලර් වැය කර නැත ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයත් පොලිස්පතිතුමාත් ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය වෙන කංශා හේන් නීති විරෝධීව වැටලීමකින් සිදුකරනවා ලබා දෙන්න කටයුතු කරනවා ඉතින් ඒ නිසා මේ සීමාවන් අපේ අන්තරාදායක පනතමගින් ඇති කරලා තියෙන සීමාවන් කොහොමද වෙනස් කරන්නේ එස්සා අපි අපේ සහෝදර නීතිඥවරුන් සමග ආයුර්වේද වෛද්‍යවරුන් එකට එකතු කරලා කමිටුවක් පත් කළා ඔවුන්ගේ කමිටුව අනුව ඉදිරිපත් කරපු නිර්දේශ උනේ 1961 අංක 31 දරන ආයුර්වේද පන්තියේ ප්‍රතිපාදනය යටතේ ආයුර්වේද නීති සංග්‍රහය බලාත්මක කරලා ඉදිරිපත් කරන නෛතික නියාමනයන් මගින් ඒ සිදු කරන්න පුණුවන් කියලා ඒ අනුව අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කමිටුවක් පත් කරලා මේවන විට එව නීතිමනේ නියාමනයන් රෙගුලාස පැනවීමට අවශ්‍ය කෙටුම්පත සම්පාදනය කරලා ගරු අධිකරණ අමාත්‍යතුමා වෙත බාර දීලා තියෙනවා විශේෂයෙන්ම නීතිපද දෙපාර්තමේන්තුවත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් විසින් ඉදිරිපත් කරන අනුමත කිරීමත් එක තමයි එය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ගැසට් පත්‍රයම ගේ නිවේදනය කිරීමටත් අපිට බලය ලැබෙන්නේ ඒ නිසා ඒ ඉටු කිරීමට අපි සම්පූර්ණයෙන් කැපවලා කටයුතු කරන බව අපි දන්නවා විශේෂයෙන්ම ධූමපානය අපි කංශාතුලින් සිදු කරන එක ප්‍රතික්ෂේප කරනවා වගේම බීජ සහ කංශා කිසිසේත්ම ආනයනය කිරීම ප්‍රතිඅපනයනය කිරීම සියල්ල තහනම් කරමින් තමයි මේ ආඥාපනත අපි අදාළ මේ නීති රෙගුලාස් සකස් කරලා තියෙන්නේ විශේෂයෙන්ම ගරු ජානක වක්කවර මැතිතුමා ප්‍රකාශ කළා වගේම ආරක්ෂක අංශවල සහය උපයෝගී කරගෙන තමයි මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නියාමනය යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය තාක්ෂණික කමුටු තුනක් මගින් අනුමත කිරීම මගින් තමයි මේ කටයුතු සිදු කරන්න අපි සිදු කරලා තියෙන්නේ ඒ නිසා ඒ සඳහා පෞද්ගලිකාංශේ රාජ්‍යාංශේ ඒකාබද්ධ වන සියලු ආයතන සමග එකට එකතු වෙලා මේ කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉදිරි කටයුතු කාල පරිච්ඡේදය තුළ අපි නායකත්වයේ දරන බව ඉතාම වක්කීමෙන් අප ප්‍රකාශ කරන ඒ සඳහා ඩයිනා ගමගේ මන්ත්‍රීතුමගේ යෝජනා ඉතාම සුසු වෙනවා වගේම ඒ සඳහා මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ගේ සහාය ආයුර්වේද දෙපාර්තමේන්තුවටත් දේශීය වෛද්‍යකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදිහට අපි ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් ඉදිරි කාල පරිච්ඡේදය කෙටි කාලයක් තුළ මේ ආනපන සම්මත කරනවා කියන මතක් කිරීම කරමින් ඔබ සැමට ස්තුතිය පළ කරමින් නිහඬ වෙනවා බොහොම ස්තුතිකරුවා මාත්‍යතුමනි